आई बोन पुते हरे आप ये ना वरना आधा हम भी लंदेशीन एक का श्रीलंका वहाँ लंदेशीन की ना मात्र का पुते मगे तो ना वाला मेरे का नामे वासर फांती गन का तामे पार्ट में संपूर्ण ने मगे थी ना नामे वासरे कुंची पार्ट में का कोटा साक लंदेशीन के नामे वासर पार्ट में टा दालव मम एक दान ना रिकॉर्डिंग ने का तेरे पुताटे मूलिक අපි 10 වසරේ කෙලින්ම පාඩමටම බහි නේද අපිට මොකටද ආයේ ආගියත් ඒ හරි ඒ නිසා අපි 10 කෙලින්ම 10 වෙනි පාඩමේ ලන්දේසින් කැලරට බහි හරි පුතේ බලන්න එනවා ඔයාලගේ තුන්වෙනි පිටුවයි තියෙන්නේ අනේ අහනවා ලන්දේසින්ගේ මව් රට පුතේ ලන්දේසින්ගේ මව් රට මොකක්ද පුතේ ලන්දේසින්ගේ මව් රට බලන්න කියන්න බලන්න දන් දරු මොකක්ද ලන්දේසින්ගේ මව් රට ඕලන්දේ ओलांदे हरी नम हरी पुते लंदे सिंगे मौरट तमाई अपि कथा करनवा ओलांदे कियला हरी पुताला ओय दाखिन्ने दैन ओन्न ओलांदे कियन रट ओलांदे सिटीयम तमाई ओय दाखिन्ने हरी हबै पुते ओलांदे कियुवट एकट मे वर्तमान कियन्ने नम वेनवा ए नमत ओन्न थियनवा टिकक कलुवा पुरे नमा श्रीलंद आ नेदरलैंड पुते नेदरलैंड ओ नेदरलैंड थे बुते नेदरलैंड थे थमाई होती है ने इतना कोटा में है ना वो वाला टा पुरोगन ना पुरुहां पालने हिस्टर्न देकर लंदेसिंग की माउरा टा किन्हें की ओलंदे के रातान ना हाथरी हाथरे यहाँ ना वा ओलंदे टा वर्तमाने बाविता वर नाम है नेदरलैंड है ना पालने हिस्टर्न देकर वाला टा पुरोगन ना पुरुहा हर देंगो वाला टा थावा ऐति गटलुवा में ओलंद सिटी मनांगने आप देख का है भाई मैं ओलंदी तीन लोक सिटी में कोतना थे नेत हैं आप लोक सिटी अल्लाहुन करांडा मेना वा अने मैं ओलंदे लोक सिटी में कोई सारी दा पतिये अने अप्पा मैं बालन ओलंदी तीन थैना पुते लोक सिटी में यूरोपा महाद्वीपे अन्न बालन बालर पेना पुर्तगाले स्पानिया फ्रांसे जर्मनी එනං ජර්මනියට චුට්ටක් උඩින් අයිනේ නේද හරි එනං ඕලන්දය වර්තමානයේ නෙදර්ලන්තේ කියනවා එනං ලන්දේසින්ගේ මව් රට ලන්දේසින්ගේ මව් රට හරි පුතේ ඊළඟට අහනවා මේගොල්ලෝ මේ පෙරදිග ඕලන්ද විලන් සමාගම පිහිටවනවා මේගොල්ලෝ අන්න හරි 1602 හරි පුතේ ලියා ගන්න පෙරදිග ඕලන්ද විලන් සමාගම පිහිටවන 1602 ඒගොල්ලන්ට පුතේ වෙළඳාම් කරන්න අවශ්‍ය වුණා ඒගොල්ලන්ට ආසියාවට ඇවිල්ලා කුළුබඩු ටික හොයා ගන්න ඕන වුණා ඒ නිසා ඒගොල්ලන්ගේ තිබ්බා එක එක වෙළඳ සමාගම ඒ වෙළඳ සමාගම් එකතු කරලා එකක් හදනවා හරි පුතේ මේ එකම පන්තිය දවස් දෙකේ කරනවාද කියන ගැටලුව නෙවෙයි මේ අපි අවසාන පාඩම ආවරණය කිරීමක් කරන්නේ අපි ආයේ මේ පාඩම ඉවරුනට පස්සේ කවදාවත් आया भी सिकुरा आधा आसन थोड़ा आधा कराने ने वाला दान वाला क्लास के दिन वेला हो दें हम दे हम दिए ने प्रहस्त दिन दार रहे कीर्त बुते मतलब क्या किया ने बोला आठ हमारे दहाय मार नहीं द प्रहस्त दिन दार रहे आठ हमारे ना दहाय मार मैं आमतर फांती था माया भी दान ने मैं आमतर फांती और दाने वेला वीडियो ऐता रिकॉर्डिंग ने का ऑक्कोट हम देना वा ओने वेलावा බලන්න පුළුවන් ඕන වෙලාවක බලන්නත් පුළුවන් හරි ඒ නිසා ගැටලුවක් කරගන්න එපා අපේ නියම ක්ලාස් එක දැන් තියෙන්නේ බ්‍රහස්පතින්දා රෑ 8:00 10:00 හරි ඒක වෙනස් වෙන්නේ නැහැ පුතේ ඊට පස්සේ අහනවා මේ ලන්දේසීන් පෙරදිගට පැමිණීමේ ප්‍රධාන අරමුණු තුන පුතේ ලන්දේසීන් ආපු අරමුණු පෘතුගීසීන් ආපු අරමුණු ඉංග්‍රීසීන් ආපු අරමුණු නැස්වෙන්නේ මේ ඔක්කොටම තියෙන එකම අරමුණු තුනක් අන්න හරි පුතේ දාන්න පළවෙනි එක හරි පස්සින්දු දාන්න අංක 1 පුතාලට ඕනනම් බලන්න පුළුවන් පුතාලා යන්න බලන්න මම ප්‍රශ්නයක් මේක කතා කරා 9 පුතේ 9 වෙනි එකට පොඩ්ඩක් කියන්න 9 වෙනි එකට ආපහු යන්න අංක 9 බලන්න 9 ඔය තුනම තියෙනවා හරි පුතේ නමේනි ප්‍රශ්න පොඩ්ඩක් කියවන්න කවුරු හරි දරුවෙක් මොකද්ද නමේ
පෘතුගීසීන් ආසියාවට පැමිණීමේ ප්‍රධාන අරමුණ. අන්න හරි පුතේ. පෘතුගීසීන් පැමිණීමේ අරමුණ. ඔව් ඔව් නෙත් මේ 46 කරන්න. හරි. එහෙනම් 46 අහන්නේ මොකද්ද පුතේ? ලන්දේසීන් පෙරදිගට පැමිණීමේ අරමුණ. ලන්දේසීන් අරමුණ. නේද? එහෙනම් පුතේ ඒකයි මම කිව්වේ පෘතුගීසීන්ගේ අරමුණ කිව්වත් ලන්දේසීන්ගේ අරමුණ කිව්වත් ඔක්කොම එකයි. හරි. එහෙනම් දාගන්න. පළවෙනි එක දාන්න. ආර්ථික වෙළඳ වාසි ලබා ගැනීම. අංක 1 ආර්ථික වෙළඳ වාසි ලබා ගැනීම. අංක 2 ආගම ප්‍රචාරය කිරීම. අංක 2 ආගම ප්‍රචාරය කිරීම. අංග 3 ජාත්‍යන්තර කීර්තිය ලබා ගැනීම. අංක 3 ජාත්‍යන්තර කීර්තිය ලබා ගැනීම. ජාත්‍යන්තර කීර්තිය ලබා ගැනීම. හරි. එහෙනම් පුතේ ඔන්න තුන්වෙනි පිටුවේ අවසාන එකට අපි යන්නේ. තුන්වෙනි පිටුවේ අවසාන එක ලන්දේසි පෙරදිග වෙළඳ මධ්‍යස්ථානයේ පිහිට වූ දූපත සාගරය. සෝරි. දූපත සා නගරය. හරි. ලන්දේසීන් පුතේ අන්න දූපත ජාවා හරියටම හරි. හරි. 45 අපි කිව්වා 1602. හරි පුතේ. එහෙනම් ඔන්න ලන්දේසීන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයේ පිහිට වූ දූපත තමයි පුතේ ජාවා. හරි. හරි විහන්සි නගරය බතාවිය. ජාවා නගරය බතාවිය. පුතාල බලන්න පුළුවන් ඕනනම් අපිට තිතීමේකුරුත් අපි ඒකත් බලාගෙන මෙයන් නිකයි ඉන්න එකේ නේද? ජාවා බතාවිය. හරි මෙන්න බලාගන්න. මෙන්න තියෙනවා පුතේ පැහැදිලිව ජාවා දූපත. හරි ලෝක සිටියේ මේ අදාළ ස්ථාන පොටු කරලා තියෙනවා. හරි සුමාත්‍රා තියෙනවා උඩින්. ඉතිහා පැත්තෙන් බෝනියෝ. හරි ඔන්න යටින් කියනවා පුතේ ජාවා. තේරුණාද? හරි එහෙනම් මේ ජාවා කියන දූපත තමයි ලන්දේසීන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි රට. හැබැයි නගරේනේ අපෙන් අහන්නේ ගොඩක් කරලා ස්ථානේ. පුතේ ස්ථානේ කිව්වහම මේ ජාවා දූපතේ මෙන්න මේ හරිය තිබ්බා. බතාවිය නැත්තම් බෙතාවිය කියනවා. බතාවිය. හරි එහෙනම් ස්ථාන ලියා ගන්න, නගරේ ලියා ගන්න. බතාවිය. බතාවිය. හරි එහෙනම් ඔන්න අපි එතනින් කතා කරා ඒ ටික අවසන් නේද? අපි එහෙනම් යනවා එහා පැත්තට. අනේ අහනවා ලංකාවට පැමිණි පළවෙනි ලන්දේසි දූතයා රජතුමා. හරි පුතේ නියමයි. උත්තර දානවා නිකන් ගිනි පේසි වගේ. හරි අපි බලමු. මල්ලංග ඉන්නවා ඒ දින. හරි පුතේ අපි බලමු ලංකාවට පැමිණි පළවෙනි දූතයා කවුද කියලා. එයා මේ දැන් ආව හන්ද අපි ළඟ ඉන්නවා. හරි අනේ එයා තමයි මෙන්න මෙයා. මෙයා තමයි ලංකාවට එන පළවෙනි ඉංග්‍රීසි දූතයා, ලන්දේසි දූතයා. හරි මෙන්න පුතේ හමුවීම. මෙන්න දෙන්නගේ හමුවීම. මේ මඩකලපුව වරායන් තමයි මෙයා ගොඩ බහින්නේ. බැහැලා හම්බ වෙනවා. පුතාලට හඳුනා ගන්න පුළුවන්ද මෙතන ලන්දේසි දූතයාව? අපේ රජතුමාව හොයා ගන්න පුළුවන්ද? කවුද රජු? අන්න හරි. පළවෙනි ඉමල් ධර්මසූරිය තමයි පුතේ රජතුමා. ලන්දේසි ප්‍රථම දූතයා පුතේ ජොරිස් වෑන් ස්පිල් බර්ජන්. හරි ජොරිස් කල් මේ අර පොඩි වයසට ගත්ත බව. ඒ පුතේ අර මේ 6 يعني කලින් ඉතිහාසය
අංජේනියා තිබෙනවා. ආව් ඒක තමයි පුතේ. හරි? පුතාලට මේ නමත් එක්කම ෆොටෝ එකක් ඇටි මල් ළඟ මම එකක් දාන්නම් වෙන්න බලා ගන්න. මේ ඉන්නේ ලන්දේස් දූතයා. හරි? පුතාලට ඔන්න ඕකේ නම තියෙනවා. මෙයා තමයි පළවෙනි ලන්දේස් දූතයා. අම්මා පට්ට රැවුල. හරි රැවුල නම් අම්මෝ අල්ලලා අදින්න හිතෙනවා. හරි? රැවුල නිකන් හරුංගලයක් වගේ ඉගිල්ලෙන් යන්නේ. හරි? මෙයා තමයි පුතේ ලන්දේසි ප්‍රථම දූතයා. එහෙනම් ඔන්න ලියා ගන්න යට නම තියෙනවා. ජොරිස් වැන් ස්පිල්බර්ජන්. හරි, තග ලියා ගන්න. බලලා රැවුල අල්ලලා ඇදලා ලියන්න. Doris van Spilbergen. Doria, Doria. Doris van Spilbergen. හරි. පුතේ වර්ෂය එහෙනම් ඔයාලා දන්නවා වර්ෂය 1602. වර්ෂය 1602 එන්නේ මඩකලපුව වරායට. ඕන්නම් දාගන්න වරහඟ ඇතුලේ මඩකලපුවට කියලා. හරි. නියම කලපුවට ඇවිල්ලා තියෙන්නේ. මඩකලපුවට. 1602 දී. හරි. අනේ 1602 දී මඩකලපුවට ඇවිල්ලා මෙයා අවසානයේ අපේ උදරට රජතුමාව හම්බ වෙනවා. අනේ මෙයා හම්බෙන උදරට රජතුමා මෙන්න ඉන්නවා තනියම. මෙන්න ඉන්නවා තනියම. හරි. මෙන්න අපේ උදර රජතුමා පළමු විමල ධර්ම සූරිය රජු. පළමු විමල ධර්ම සූරිය රජු. ලියා ගන්න පුතේ. පළමු විමල ධර්ම සූරිය රජු. හරි පුතේ, එහෙනම් ඔන්න ඔයාලා පළවෙනි දූතයා ගැන ලන්දේසි ගැන ඔන්න අවබෝධය ලබා ගත්තා. පුතේ මෙයා එන්නේ ජූලි මාසේ 1602 ජූලි වල තමයි මෙයා එන්නේ. පුතාලා චුට්ටක් මතක තියාගන්න, 1602 ජූලි මාසේ මඩකලපුවට මෙයා එනවා. මෙයා කියන්නේ ජොරිස් වැන් ස්පිල්බර්ජන්, පළමු විමල ධර්ම සූරිය තමයි රජතුමා. අනේ මෙයා ඇවිල්ලා හරියටම මාස 3කට පස්සේ දෙවැනි එක්කෙනා එනවා. යා අන්න හරි පුතේ, සිබෙල් ද වර්ඩ්. හරි, දෙවැනි දූතයාගේ නම ලියා ගන්න. සිබෙල් ද වර්ඩ්. සිබෙල් ද වර්ඩ්. හරි, මෙයා තමයි දෙවැනි දූතයා. සිබෙල් ද වර්ඩ්. පුතේ ඔය එන්නේ පෘතුගීසීන්ව පළවා හැරීමේ සාකච්ඡා සඳහා. පළවෙනි විවදම සූර්යත් එක්ක ඇවිල්ලා සාකච්ඡා කරනවා. හැබැයි ඒවා අසාර්ථක වෙනවා. එනිසා ජොරිස් වැන් ස්පිල්බර්ජන් යනවා. ඊට පස්සේ නැවත සාකච්ඡා කරන්න එනවා දෙවෙනි එක්කෙනා, සිබෙල් ද වර්ඩ්. අනේ සිබෙල් ද වර්ඩ් රජතුමා එක්ක ඇත කරගන්න මතභේදයක් නිසා පොඩි ගැටලුවක් හන්දා. එයා මරන රජු. සිබෙල් ද වර්ඩ් ඇතුළු අයව ගැටුමකින් අපේ අය විසින් මරනවා. හරි, අපේ අයත් ගැටුමකින් අපේ සිංහලය දෙනවා ෂොට් එක සිබෙල් ද වර්ඩ්. එතනින් විමල් ධර්මසූරියේ කාලේ ලන්දේසියක සාකච්ඡා අවසන් වෙනවා. හරි, අනතුරුව රජ වෙනවා පුතේ විමල් ධර්මසූරියගේ ඥාති සහෝදරයා සෙනරත් රජතුමා. එයාගේ කාලේ සාකච්ඡා දෙකක් පවත්වනවා ලන්දේසී. හැබැයි ඒවත් අසාර්ථකයි. ඒවත් අසාර්ථක වෙනවා. ඊට පස්සේ සෙනරත් රජතුමාගේ පුතණ්ඩියා රජ වෙනවා. සෙනරත් රජතුමාගේ පුතණ්ඩියා රජ වෙනවා පළවෙනි රාජසිංහ. නේද? පළවෙනි නෙවෙයි දෙවනි රාජසිංහ. දෙවනි රාජසිංහ රජු. අපි මෙයාට කියනවා මහා අස්ථාන කුමරු. අපි මෙයාට කියනවා පුතේ මහා අස්ථාන කුමරු කියලා. හරි, මෙන්න මෙයාට ඕන වෙනවා තදින්ම පෘතුගීසීන්ව පළවා හරින. පෘතුගීසීන්ව එළවන්න. ඒ නිසා මෙයා ලන්දේසීන්ගේ සහාය ගන්නවා. හරි, එහෙනම් පුතාලා 50ට දාගන්න. ලන්දේසීන්ගේ සහාය ලබාගත් උඩරට රජු දෙවන රාජසිංහ මහා අස්ථාන කුමරු. හරි, ඉක්මනින් ලියා ගන්න. හරි පුතේ, එහෙනම් අපි බලමු අපේ රජතුමාගේ පින්තූරයක්. මහා අස්ථාන දෙවන රාජසිංහ ඉන්නවද කියලා බලමු හැංගිලාවත්. මේ ඉන්නේ.
බුලට් එක මෙන්න පුතා මෙයා තමයි දෙවනි රාජසිංහ මහා ස්ථාන කුමරු ලන්දේසීන්ව පළවා හරින්න නෙවෙයි ඉංග්‍රීසීන්ව පළවා හරින්නත් නෙවෙයි පෘතුගීසීන්ව පළවා හරින්න ලන්දේසීන්ගේ සහාය ගන්නවා හරි ඉංගුරුදි මිරිස් ගණ්ඩද හදන්නේ මාර වැඩි හරි පුතේ දැන් මොකද වෙන්නේ දැන් එහෙනම් මෙයාට ඕනේ කොහොම හරි පෘතුගීසීන් එලවන්න මොකද පෘතුගීසි පරංගියාව දකිද්දි නලියනවා ඉන්න බෑ ඇඟේ මාළු නටනවා හරි මුං දැන් කාලා කාලා අපිව විනාශ කරලා පෘතුගාරයෝ එනිසා මුං එලවන්න ඕන එනිසා තමයි ලන්දේසීන්ව ලං කරගන්න හදන්නේ දැන් මොකද කරේ ලන්දේසීක සාකච්ඡා පවත්වනවා සාකච්ඡා පවත්ලා පළමු නෙමේ දෙවනි රාජසිංහයි ලන්දේසී හමුදාවයි කතාබස් කරගන්නවා හරි අපි පෘතුගීසීන්ගේ එකක් අල්ලගම් අන්න මේ දෙගොල්ලෝ ප්ලෑන් කරලා පුතේ පෘතුගීසීන්ගේ මඩ කලපුවට ගහන පෘතුගීසීන්ගේ මඩ කලපුව කොටුවට ගහන මඩ කලපුව කොටුවට රජුගේ හමුදාවයි ලන්දේසී හමුදාවයි එකතු වෙලා ගහලා ඒක අල්ලගන්න අන්න ඒ වෙලාවේ අපේ දෙවනි රාජසිංහට සිතක් පහළ වෙනවා ලන්දේසීන්ට ලව් කරන්න හරි ඊට පස්සේ හිතනවා අම්මා ලන්දේසී හමුදාව මරු පෘතුගීසීන්ට ගැහුවනේ අපි එහෙනම් ලන්දේසීන්ගේ උදව් ගන්න ඕනේ අන්න ඊට පස්සේ ලන්දේසීන්ට කියනවා ලන්දේසී මචාල්ලා අපි ගිවිසුමක් ගහගමුද අපි පෘතුගීසීන්ව එළවන ගිවිසුමක් ගහගමු අපි දෙගොල්ලෝ අන්න ගිවිසුමක් අස්සන් කරනවා පුතේ 1638 ගිවිසුමක් අස්සන් කරනවා මේකට අපි කියනවා මේ ගිවිසුම අස්සන් කරන්නේ පෘතුගීසි කාරයෝ සහ අපේ උඩ රට රජතුමා හරි මේක පුතේ අපේ රටේ ඓතිහාසිකත ගිවිසුමක් ඉතිහාසගත ගිවිසුමක් 1638 ගිවිසුම කිව්වම නොදන්න එකෙක් නැහැ හරි ඉපදෙන දරුවා දැනන් ඉපදෙන්නේ ඔව් පුතේ sorry ලන්දේසිය හරි මෙතන ලන්දේසි එන්න ඕනේ නොතන වීඔසින් ගහන තියන්නේ හරි ලන්දේසීනි උඩ රජු ඔන්න ගිවිසුම ගහනවා පුතේ 1638 දී හරි මෙතන පුතේ ලන්දේසි නායකයා වෙන්නේ විස්ටර් වෝල්ට් හරි විස්ටර් වෝල්ට් මෙතන පුතේ උඩ රජු වෙන්නේ අපේ දෙවනි රාජසිංහ මෙන්න මේ දෙන්න තමයි මෙතනදි ගිවිසුම අස්සන් කරන්නේ දෙපාර්ශ්වය වෙනුවෙන් හරි එහෙනම් ලන්දේසීන්ගේ නායකයා විදිහට විස්ටර් වෝල්ට් අපේ රජු විදිහට දෙවනි රාජසිංහ 1638 ගිවිසුම අස්සන් කරනවා මේක තමයි පුතේ අපි කියන්නේ ඉඟුරු දීලා බිරිස්ගත් ගිවිසුම කියලා හරි හැබැයි අපේ රාජසිංහට කොයි වෙලාවකවත් තිබෙන ආසාවක් පෘතුගීසීන් එළවලා අපේ වටේ කණ්ඩ වෙනුම් සෙට් එකක් ගේන්න අපේ දෙවන රාජසිංහට ඕනෑකම තිබ්බේ අපේ මව් රටින් පෘතුගීසි පරංගි හැටි කරය පන්නන්න ඒක නිසා ලන්දේසීන්ව ලං කරගන්නවා අවසානයේ ලන්දේසීන්ගේ කපටි කෛරාටික උපක්‍රම නිසා උන් අපේ වටේ කණ්ඩ පටන් පුතේ පිටුව අවසානයක අවසාන පිටුව හරි පුතේ මේක දාගන්න 51 රජු ලන්දේසි නායකයා ඒක ලියා ගන්න හරි දැන් එහෙනම් ඔන්න පුතේ මේකේ අපිට තියෙනවා මේ ගිවිසුමේ වගන්ති ගැන කතා කරන්න. හරි. මේවා හරි ලේසි. දැන් ඔයාලා මතක් කරගන්න මේ දෙගොල්ලම එකතු වෙලා නේද? මෙන්න මේගොල්ලෝ එකතු වෙලා පළවා හරින්ද යන්නේ පෘතුගීසීන්වනේ. පෘතුගීසීන්ව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලින් එළවන්න තමයි හදන්නේ.
පළවා හරින්න තමයි හදන්නේ. හරි. එහෙනම් පළවෙනි ගිවිසුමේ ඔන්න පළවෙනි වගන්තිය. පුතේ ලන්දේසින් කියනවා අපි පෘතුගීසීන්ව පළවා හරින්න. අපි පෘතුගීසීන්ව පළවා හරින්න. හරි. ඒ කියන්නේ පෘතුගීසීන්ව පළවා හැරීමට ලන්දේසීන් උඩ රට රජුට සහාය දෙන බව. හරි. ලන්දේසි නායකයා විස්ටර්වෝල්ට් කියනවා පෘතුගීසීන්ව පළවා හරින්න ඔබතුමාට අපි සහාය වෙන්න පොරොන්දු වෙනවා. ඔන්න වගන්තියක් උතේ. පෘතුගීසීන්ව පළවා හරින්න ඔබතුමාට අපි සහාය දෙන බව. ඔන්න පළවෙනි වගන්තිය. හරි. දැන් හරිම හොඳයි වගේ නේද පේන්නේ? ඈ ඒ වගන්තිය දැක්කම හිතනවා අනේ ලන්දේසි පව්. ලන්දේසි හොඳයි. ලන්දේසි අපි ගැන හිතුවා. නේද? අන්න දැන් ලන්දේසි හදන්න පෘතුගීසීන්ට ගහන්න. පෘතුගීසීන්ව ලංකාවෙන් එලවන්න. රජතුමාට උදව්වක් විදිහට වගේ නිකන් දැනෙනවා නේද? හරි. හැබැයි පුතේ උන්ගේ යටි අරමුණ පෘතුගීසීන් එලවලා මේ වටේ ටික උම්මල්ලා ගන්න. වැදිරද? උන්ට තිබ්බ පෘතුගීසීන් එක්ක දැඩි වෛරයක්. යුරෝපේදී ලන්දේසි ඕලන්දකාරයෝ වෙළඳ බඩු ගත්තේ පුතේ පෘතුගීසීන්ගේ රටින් ලිස්බන් වරායේ. දෙවන පිලිප් රජතුමා පෘතුගාලයට ඒම සහ ලිස්බන් වරායෙන් බඩු ගැනීම තහනම් කරනවා ලන්දේසීන්. අන්න ඒ වෙලාවේ තමයි ලන්දේසීන් මේ පෙරදිගට එන්න මාර්ග හොයාගන්නේ. එනිසා පෘතුගීසීන් එක දැඩි වෛරයක් තියෙනවා. ඊතර මේ වෛරය නිසාම තමයි පුතේ මේගොල්ලෝ මේ රජුට සහාය දෙන්න කැමති වෙන්නේ. හරි. රජුගේ හමුදාවත් එකතු කරගෙන පෘතුගීසීන්ට මේ ගහන්න යන්නේ අර පරණ වෛරයත් පිරිමහා ගන්න. ඔන්න බලන්න. හරි. වෛරයෙන් වෛරය නොසන්සිදේ කිව්වට මුංගේ වෛරය දඩුලාගෙන දඩුලාගෙන අපේ රටේ ඇවිල්ලා මුං ගහ ගන්නවා. හරි. පුතේ අපි ලියමු අංක එක. ලියන්න. පෘතුගීසීන් පළවා හැරීමට පෘතුගීසීන් පළවා හැරීමට කමාවක් අපි යන්නේ 51 පුතේ 51 පෘතුගීසීන් පළවා හැරීමට කමාවක් ලන්දේසීන් උඩ රට රජුට සහාය දිය යුතු බව ලන්දේසීන් උඩ රට රජුට සහාය දෙන බව සහාය දෙන බව හරි දැන් එහෙනම් ඔන්න පළවෙනි කාරණේ සරලව මතක තියාගන්න පෘතුගීසීන්ට අපි පහර දෙන්නම් එලවා දාන්නම් කියලා ලන්දේසීන් පොරොන්දු වුණා රජතුමාට ඔව් පුතේ කියන්නේ අර පෘතුගී මේ නටන් වලදී මේ පෘතුගීසීන්ගේ අල්ලා ගන්න ආරද බලකොටු මේ රජුගේ අවසරකින් අවසරකින් තොරව මේ ඒකේ මේ ලන්දේසී සේනාව රඳවා ගැනීම බෑ කියන්නේ ඔව් පුතේ ඒක තියෙනවා අපිට ඔයාගේ පොතේ දීලා තියෙන්නේ මෙන්න මේ තුන එතකොට අපි පොතේ දීපු තුන තමයි ප්‍රධාන වශයෙන් ලියා ගන්න ඕනේ මම ඔයාලට පන්ති පටන් ගත්ත දවස්වල ඉඳන් කිව්වා අපි හැම වෙලේම උත්තර ලියන්නේ පෙළපත නනුව කියලා නේද ඒ නිසා පුතාලා ඉන්නේ ඒක ඔළුවේ තියාගන්න හැම වෙලේම මොන ප්‍රශ්න පත්‍රය ආවත් උඹලගේ ඔළුවේ තියාගනින්නලා අපි ලියන්න ඕනේ පෙළපතට අනුව අපි ඔක්කොටු කරලා තියෙනවා පෙළපතක් දීලා අපි ලියන්න ඕනේ ඒකට අනුව කියලා හිතාගන්න හරි රයිට් දැන් පෘතුගීසීන්ව එලවන්න ලන්දේසීන් කැමති වුණානේ රජුට සහාය දෙන්නම් කියලා කිව්වනේ හැබැයි ඒ ඇස්සේ ලන්දේසීන් කියනවා අපි පෘතුගීසීන්ව එලවන්න ඔබ වහන්සේට සහාය දෙන්න හැබැයි ඉතින් ඔය පෘතුගීසීන්ව එලවන්න යනවනේ යුද වියදම් පෘතුගීසීන්ට ටිකක් ගහන්න අමාරුයි එයාලට ගහන්න ඉතින් අපිට යුද වියදම් යනවා
අපිට හමුදාවට ඉතින් පටිගෙවන්න ඕනේ ආහාර ඇඳුම් පැළඳුම් දෙන්න ඕනේ එයාලව මෙහි ගෙනල්ලා නවත්ත ගන්න ඕනේ ඉතින් අපිට විශාල වියදමක් යනවා මේ යුද්ධෙට හැබැයි ඉතින් අපි එළවලු දෙන්න හැබැයි මේ යුද්ධෙට යන වියදම රජතුමනි දෙවනි රාජසිංහ ඔයා ගෙවන්න ඕනේ වෙළඳ ද්‍රව්‍ය වලින් හරි යුද්ධයට යන වියදම් පුතේ මේගොල්ලෝ ඉල්ලන්නේ වෙළඳ ද්‍රව්‍ය වලින් අනේ දෙවනි රාජසිංහගේ ඔළුවේ තිබෙම පෘතුගීසීන්ව එළවා දාන දැන් ඉල්ලනවා ලන්දේසිකාර යුද්ධයට යන වියදම දෙවනි රාජසිංහ මොකද කරේ ආ දෙන්නම් වෙළඳ ද්‍රව්‍යද දෙන්නම් ඒවලෙන් ඒවලෙන් දෙන්න මට මුන් එළව දෙන්න අන්න රජතුමා ඒකත් ගිවිසුමේ බගද්දියක් විදිහට ඇතුළත් කරගත්තා හරි ඒක අපිට අවාසියක් පුතේ ඒක අපිට අවාසියක් හරි මොකද මේ ලන්දේසීන් පෘතුගීසීන්ට කහන්නේ මේ අපිට ආදරේටම නෙවෙයි අර යුරෝපයේ වෙච්ච පරණ ඇරියස් එකක් තිබා ලන්දේසිකාරයින්ට ඒකේ පළියකුත් මේගොල්ලෝ මේ වෙලාවේ ගන්නවා හරි එතකොට පුතේ මේ යුද්ධයට යන වියදම කොච්චරක්ද කියලා මුන් පස්සේ කියද්දී ඒ ඔක්කොම රජතුමාට ගිවන්න සිද්ධ වුණා. හරි හිතන්න ලන්දේසින්ගේ කපටිකම මුන් ආපු දා ඉනම් මුන්ගේ උපක්‍රම කපටිකම් අඩුුනේ නැහැ. හරි රයිට් අපි අංක දෙක ලියමු. ලියන්න. යුද්ධය සඳහා වැය වෙන මුදල් යුද්ධය සඳහා වැය වෙන මුදල් යුද්ධයේ සඳහා වැය වන මුදල් වෙළඳ ද්‍රව්‍ය වලින් ගෙවීමට යුද්ධයේ සඳහා වැය වන මුදල් වෙළඳ ද්‍රව්‍ය වලින් ගෙවීමට රජු එකඟ වීම හරි පුතේ යුද්ධයේ සඳහා යන වියදම් ඔන්න වෙළඳ්‍රව්‍ය වලින් ගෙවන්න රජතුමා එකඟ වුණා දැන් රජතුමා කියන්නේ දෙවනි රාජසිංහ පුතාලා මතක තියාගන්න හරි පුතේ එහෙනම් අපි බලන්න ඕනේ මේගොල්ලෝ මොන වගේ වෙළඳ්‍රව්‍යද ඉල්ලුවේ කියලා පුතේ මෙයාලා ඉල්ලුවා ඒ කාලේ ලංකාවේ නම්බර් 1 ලෝකේ නම්බර් 1 අපේ රටේදී මොනවද කුරුඳු හරි එහෙනම් ලන්දේසින් කිව්වා උඹලාගේ රටේ කුරුඳු අපිට ඕනේ රජතුමා කිව්වා දෙන්න හරි පුතේ ඊට අමතරව මේගොල්ලෝ ඉල්ලුවා උඹලාගේ රටේ මෙන්න මේ කරල ඕනේ ගම්මිරිස් මොනවාද පුතා ගම්මිරිස් හරි ගම්මිරිස් ඕනේ කිව්වා හරි දැන් එහෙනම් ඔන්න ඉල්ලපු ජාති දෙක බලන්න කියන්න පුතේ මොනවාද ඉල්ලපු ජාති දෙක කුරුඳුයි ගම්මිරිසි තව එකක් තියෙනවා හරි මෙන්න මෙයාලා පුතේ මෙන්න මේකත් ඉල්ලුවනේ මෙන්න මේක මොනවද පුතේ මේක අන්න හරි පසිඳු මී පැණි නෙමේ පුතේ මේ මී මැස්සා හදනවා විශේෂයෙන්ම ගෑනු මී මැස්සා පුතා දැක්ක ගෑනු මී මැස්සව හරි කාන්තා මී මැස්සා ඔක භයානකයි ඔක තමයි අම්මෝ පුතේ යා හදනවා මී ඉටි හරි ඔය ගෑනු මී මැස්ස හදනවා මී ඉටි එයා තමයි ඔය වදේ බඳින්න මී ඉටි එකතු කරලා ඔය වදේ බඳින්නේ හරි අන්නේ මී ඉටි ඉල්ලුවා මී ඉටි ඉල්ලුවා පුතේ බලන්න විටමින් ඒ මතක තියාගන්න මීටි හපනවා නම් ඒ කියන්නේ මීටි අපි කනවා නම් අපි මීටි ගොඩක් වෙලාවට කන්නේ නැහැ මං හිතන්නේ පුතාලා මීටි කියන එක
කාලාතියා දකින්න ඇත්තේ අද ගොඩක් අය එතකොට පුතේ මීටි කනවන විටමින් ඒ හම්බෙනවා අපිට හරි මී මැස්සි කේ නිස්පාදනය මීටි විටමින් ඒ අන්න හරි පුතේ නේද හරි පුතේ ඊළඟට මේ ඔයාලගේ මේ තොල් වේලෙනවා සමහර අය තොල් පැලෙනවා සම වේලෙනවා අන්න ඒ වට පුතේ මේවා ගන්න පුළුවන් දැන් නම් ඉතින් ක්‍රීම් විදියට හදලා තියෙනවා ඔව් යසොත් ඒවා තියෙනවා පුතේ රූපලාවන්‍යගාර මධ්‍යස්ථානවල දැන් අපේ රටේ රූපලාවන්‍ය මධ්‍යස්ථානවල ඔය මීට් වලින් හදපු මීටි එකේ මීටි වැක්ස් එක ඒකේ ක්‍රීම් වර්ග තියෙනවා තොල් පැලෙනවට සම වේලෙනවට ගන්න පුළුවන් හරි පුතේ ඊළඟට මේ මේ ඔයාලා දන්නවා මේ අක්මාවේ මේදේ තැම්පත් වෙනවා හරි එතකොට මේ අක්මාවේ මේදේ තැම්පත් වීම කොලෙස්ටරෝල් රෝගයට මීටි කන එක හොඳයි ඉතින් ඒ නිසා මීටි කියන අධික ගුණ ආහාරයක් අපේ රටේ නම් ওই මීටි කියන එක පුතේ වැඩි කන්නේ නැහැ මී පැණි තමයි අපේ රටේ ප්‍රසිද්ධ හැබැයි ලෝකේ මීටි හරි ප්‍රසිද්ධයි එහෙනම් මෙන්න ලන්දේසින් දන්න පුතේ මේ වෙලාවේ වටිනා ඒ නිසා ලන්දේසින් මෙන්න මේ ප්‍රධාන තුනයි කුරුඳු ගම්මිරිස් මීටි හරි පුතේ දෙවෙනි කාරණේ ඒ වෙලන් ද්‍රව්‍ය කියන කාරණේ ඔය තුන දාන්න වරහන් තුන කුරුඳු ගම්මිරිස් මීටි සර් අපෝ කියන චුට්ට කුරුඳු ගම්මිරිස් මීටි හරි පුතේ ඊළඟට ඔන්න ඔයාගේ පොතේ දාලා තියෙන තුන්වෙනි වගන්තිය 638 ගිව්ස් මේ තුන්වෙනි වගන්තිය හරි ඔන්න තුන්වෙනි වගන්තිය හා සම්බන්ධ සතා මොකද සතා පුතේ මොකද සතා ඇතුන් ඇතා හරි ඇතුන් හැර පුතේ ඇතුන් හැර කියන්නේ මොකද්ද ඇතුන් හැර කියන්නේ මොකද්ද පුතේ ඇතා අයින් කරලා අයින් කරලා එහෙනම් ඔන්න වගන්තියක් අස්සම් කරනවා පුතේ හරි ඇතුන් නැතු අන්න හරි ඇතුන් හැර උඩ රට සෙසු වෙළඳ ඒකාධිකාරය ලන්දේසීන්ට දීම හරි පුතේ බලන්න දෙවනි රාජසිංහ කරපු මෝඩ වැඩි දෙවනි රාජසිංහ මෙන්න මේ කියන ඇතුම් කියන දේ විතරයි එයා ළඟ තියාගත්තේ රජතුමා ළඟ තියාගත්තේ පෙරහැරේ යන්න හරි ඇතු ටික ඕනේ හන්දා එයා ඇතුන් ටික එයා ළඟ තියාගත්ත රජතුමා ළඟ ඇතුන් ටික විතරක් කියන මේ වෙළඳම තියාගෙන සෙසු සියලු වෙළඳාම් ටික දුන්න ලන්දේසින්ට පුතේ හිතහල්ලා කොහොමද දැන් මගේ රට දියුණු කරන්නේ හරි අනේ දැන් රජතුමාට තියෙන්නේ ඇතු වෙළඳාම විතරයි ඒක විතරයි තියෙන්නේ අනිත් ඔක්කොම වෙළඳාම දුන්න පුතේ ලන්දේසියට තුන්වෙනි වගන්තිය කොහොමද පුතේ සැපයි නේද දැන් දැන් සැපයි හොඳටම කරේ දෙවනි රාජසිංහද මන්තා නේද හරි පුතේ හිතන්නකෝ දැන් පළවෙනි වගන්තිය නිකන් අපිට හරි හොඳයි වගේ ඇයි පෘතුගීසීන්ව එලවන්න රජතුමාට උදව් කරන්නම් ජොලිනේ ඒක මාරේ මාරු දෙවෙනි එක ඔයාලගේ කුරුඳු ඔයාලගේ ගම්මිරිස් ඔයාලගේ මීටි යුද වියදම් විදිහට දෙන්න රජතුමා හා ඒ දෙක තුන්වෙනි එක ඇත්තු ටික දෙන්නේ නැහැ. හරි අන්න හරි අසෝත් නේද? ඇත්තු ටික මල් ළඟ තියා ගන්නවා. රජතුමා කියනවා. ඇත්තු ටික විතරක් මම තියාගෙන උඩ රට වෙළඳාම ඔක්කොම ඔයාලට දෙන්නම්. අනේ ලන්දේසු පස්සේ පැතිනුත් හිනාවෙන්න ඇති. මෙයා මාර ගොන් රජෙක් කියලා. නේද? හරි. එහෙනම් ලන්දේසීන්ගේ උපක්‍රමය සාර්ථකයි පුතේ. ලන්දේසීන්ට ඕන උනේ
අපේ රටේ වෙළඳ බලය ගන්න. දැන් ගිවිසුමෙන් සටනකින් තොරව ලන්දේසින් දිවි දුන්නා. හරි ලන්දේසින්ද තියෙන්නේ පෘතුගීසින් එළවන්න විතරයි. හරි ලියම් තුන්වෙනි ක්‍රියාව. ඇතුන් හැර ඇතුන් හැර උඩරට සෙසු වෙළඳ ඒකාධිකාරය උඩරට සෙසු වෙළඳ ඒකාධිකාරය උඩරට සෙසු වෙළඳ ඒකාධිකාරය ලන්දේසීන්ට ලබා දීම ලන්දේසීන්ට ලබා දීම. හරි. දැන් වැඩේ හරි. දැන් ගිවිසුම අස්සන් කරා. ගිවිසුම අස්සන් කරාට පස්සේ ආයේ නෑ බෑ කියන්න බෑ. දැන් ගිවිසුම අස්සන් කරාට පස්සේ ලන්දේසීන්ට සිද්ධ වෙනවා පෘතුගීසීන්ව එළවන්න. රජතුමාගේ එකම අරමුණ. රජතුමාගේ එකම බලාපොරොත්තුව. රජුගේ එකම සිහිනය. ඒක ඉෂ්ට කරන්න වෙනවා ලන්දේසීන්. ලන්දේසීන් මේක ඉෂ්ට කරනවා. ඇයි? එයාලට වෙළඳ්‍රව්‍ය හම්බ වෙනවා. කුරුඳු ගම්බිරිස් මීටි. ඒ විතරක් නෙවෙයි. උඩ රට සමස්ත වෙළඳාමම හම්බ වෙනවා එකක් නැතුව. මොකක්ද නැත්තේ? ඇතුන් වෙළඳාම. ඇතුන් නැතුව හම්බ වෙනවා. හරි. දැන් ලන්දේසීන්ගේ කල්ල මරේ මල්ල කරේ. දැන් ගේම පටන් ගන්න යන්නේ. එහෙනම් පුතේ ඔන්න ගේම් එක පටන් ගන්නවා 1638 ඉඳන් ඔන්න පෘතුගීසීන්ගේ බලකොටු වලට පහර දෙනවා. හරි ඉස්ලාම් මඩකලපු අල්ලගත්ත ගිවිසුමට පෙර ඒකෙන් තමයි රජතුමා සතුටු වුණේ. ඒක දැකලා තමයි රජතුමා ගිවිසුම ගහගත්තේ. ඉතලින් පස්සේ පුතේ ඔන්න එක දිගට කහනවා ලන්දේසි හමුදාව හා දෙවන රාජසිංහගේ හමුදා. උදේ මේ දෙගොල්ලොම එකතු වෙලා තමයි ගැහුවේ. හරි දෙගොල්ලොම එකතු වෙලා ගහනවා පෘතුගීසියෙන්ට. හරි දැන් පුතේ 1638 ඉඳන් අවුරුදු 20ක් ගහනවා. අවුරුදු 20ක් ගහනවා. හරි ඒ කියන්නේ ඔන්න බලන්න අවුරුදු 20 එකතු කරමු. උදේ එහෙනම් 1638 ඉඳන් මේගොල්ලෝ සටන් කරනවා 1658 වෙනකම්. අවුරුදු 20ක් අවුරුදු 20ක් යනවා මගේ රටේ මුහුදුබඩ ප්‍රදේශවලින් පෘතුගීසීන්ව එළවන්න. හරි අවුරුදු 20ක් එක දිගට ගහ ගන්නවා පුතේ පෘතුගීසි කාරයෝයි ලන්දේසීන්ව අපේ රජුගේ හමුදාව සපෝට් කරනවා. හරි ඔන්න ඔය විදිහට පුතේ හිතපල්ලා අවුරුදු 20ක් කියන්නේ මොනතරම් කාලයක්ද පුතේ. තා ම උඹලට අවුරුදු 15යි. දැන් 16ට ඔන්න මෙන්න. එහෙනම් ඔයාගේ ජීවිත කාලයටත් වඩා තව අවුරුදු 4ක් විතර පෘතුගීසීන් එළවන්න යුද්ධ කරලා තියෙනවා. හිතන්න මොනතරම් කාලයක්ද පුතේ. මේක සෙල්ලම් වැඩක් නම් නෙවෙයි නේද? ඈ මාර බරපතල වැඩක්. හිතන්න ශාල යුද්ධයක්. ශාල කාලයක් ගත එකක්. එසේ මෙසේ එකක් නෙවෙයි. හරි හරි අවසානයේ කෙසේ හෝ අවුරුදු 20ක යුද්ධකින් අවසානයේ පුතේ 1658 දී අපේ දෙවනි රාජසිංහටයි ලන්දේසීන්ටයි හැකියාව ලැබෙනවා පෘතුගීසීන්ව ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලින් එළවා දමන්න 1658 තමයි පරංගියාව අපි එළවන්නේ අපේ රට. 1505 තමයි පරංගි එන්නේ පෘතුගීසීන්. 505 ආප්‍රිකාව අපි එළවන්නේ 1658. මට මතක හැටියට අවුරුදු 153ක් මුං වටේ කනවා අපි. මුං අපේ වටේ කනවා පෘතුගීසි කාරයෝ. හරි එහෙනම් උදේ විශාල යුද්ධයක් නේද? එහෙනම් දෙවනි රාජසිංහ ඉතිහාසගත වුණා පෘතුගීසීන් මෙරටින් එළවපු රජතුමා විදිහට. ඔව්. හරි. හයි පුතේ.
එහෙනම් අපි දාගමු 52 බලන්න. පෘතුගීසීන් මෙරට මුහුදු බර ප්‍රදේශ වලින් නිරපා හැරීමට හැකි වර්ෂය කියන්න බලන්න පුතේ. කියන්න බලන්න 1658 මෙරටින් ගලවන්න පුළුවන් වර්ෂය පුතේ 1658 හරි පුතේ එතන යටින් හරි කමන්නේ දාගන්න උඩරට හමුදාව හා ලන්දේසි හමුදාව පුතේ කොහේ හරි හරි යටින් පොඩි ලිස්තලක් තියෙන එතනින් හරි ගියාගෙන යන්න උඩරට හමුදාව හා ලන්දේසි හමුදාව උඩරට හමුදාව හා ලන්දේසි හමුදාව 1638 ඉඳන් 1638 සිට 20ක් යුද්ධ කලා කියලා දාගන්න 20ක් යුද්ධ කලා හරි 1658 තමයි එළියේ හරි 20ක් යුද්ධ කරා පුතාල ඒක දාගන්න මොකද එතකොට වලට මතක් වෙයි මේක මහා දෙවන්ත යුද්ධයක් නැත්නම් අපි නිකන් කටින් කියනවා ලන්දේසීනුයි උඩර රජුගේ හමුදාවයි පුතුගීසීන් එළෙව්වා කියලා. එතකොට අපිට දැනෙනවා නිකන් අනේ මේක නිකන් මාර ලේසියිනේ කියලා. අනේ ලේසි නන්නේ අවුරුදු 20. පුතාලට තාම 15යි මාස ගානයි. එහෙනම් ඔයාගේ ජීවිතයට වඩා වැඩි කාලයක්. කොච්චර කාලයක්ද? විශාල කාලයක්. හරි. එහෙනම් ඔන්න අපි යනවා 53 දෙවන රාජසිංහ රජුගේ උඩරට හමුදාව හා ලන්දේසි හමුදාව ඔන්න බලන්න පුතේ ප්‍රශ්නේ හොදට දෙවන රාජසිංහගේ උඩරට හමුදාව හා ලන්දේසි හමුදාව එකතුව අල්ලාගත් පෘතුගීසි බලකොටු හරි එහෙනම් ඔන්න අපි ඒක කතා කරන්නයි යන්නේ කොළඹ හරි පුතේ අපි ඒක කෙටි ක්‍රමයකින් මම කියා දෙන්නම්. එතකොට අපිට ලේසි. පුතේ දැන් එහෙනම් ඔයාලා මතක තියාගන්න මෙන්න මෙහෙම. දෙවන රාජසිංහගේ හමුදාවයි ලන්දේසි හමුදාවයි. හරි. 1638 ඉඳන් 1658 වෙනකන් ගත වූ අවුරුදු 20ක කාලය තුල පහර දෙනවා පෘතුගීසීන්ගේ බලකොටු වල. ඔව් 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 අනිවාර්යෙන් සඳහයි. හරි. දැන් එහෙනම් මේ අවුරුදු 20ක කාලය තුල ඒගොල්ලෝ අල්ලාගත් ප්‍රධාන බලක මම ටිකක් කෙටි ක්‍රමයකට කියන්නම්. උදාහරණ තුන ලේසි. මෙන්න බලන්න. හරි පුතේ මම මේක මෙහෙම දැම්මා පුතාලට ලේසියට අපි කියනවා කෙටියෙන් පුතේ මඩ 3 මීගා කළු කොමයා හරි ඔන්න බලන්න පුතේ මඩ 3 මීගා කළු කොමයා 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 අන්න පුතේ ඔන්න 1638 ඉඳන් 1658 වෙනකන් අවුරුදු 20ක කාලයේ යුද්ධය තුල අපේ හමුදාවයි ලන්දේසි හමුදාවයි දෙගොල්ලම ගහලා අල්ලගත් පෘතුගීසි බලකොටු පෘතුගීසි බලකොටු ටික මේවා ඔක්කොම ඒ කාලේ තිබ්බේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල වටේ මේ වටේ තිබ්බේවා තමයි දෙවන රාජසිංහගේ හමුදාවයි ලන්දේසි හමුදාවයි එකතු වෙලා අවුරුදු 20ක කාලයක් තුල අල්ලා ගන්නේ හරි එනම් මඩ කියන්නේ මොකක්ද පුතේ මඩ කියන්නේ මොකක්ද කලපුව මඩ කලපුව මඩ කලපුව 3 කියන්නේ මොකක්ද පුතේ මෙතන කුණාමලය කුණාමලය මී කියන්නේ මීගමුව මීගමුව ගා ගාල්ල ගාල්ල කලු කලුතර කලුතර කෝ
කොළඹ කොළඹ මා මන්නාරම 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 යා යාපන යාපන හරි දැන් කෙටි ක්‍රමය කියන්න බලන්න ඉක්මනට මොකද්ද කෙටි ක්‍රමය මඩට්‍රී ත්‍රිගා කලුකම නියමයි ඕක මතක තියාගත්තාම අපේ විභාගෙදී දෙන්නම් ජම්පු නෙමෙයි දෙන්නම් බලකොටු හරි මඩට්‍රී මිගා කලුකමය හරි ලියා ගන්න පුතේ තග්ගාල කාටහරි අපැහැදිලි නම් අහන්න මඩ කලපුව ත්‍රිකුණාමලය මීගමුව ගාල්ල කලුතර කෝ කියන්නේ කොළඹ මයන්නේ කියන්නේ මන්නාරම යායන්නේ කියන්නේ යාපනය හරි හරි නේද පුතේ ඉවරයි නේද ඔව් සර් ආ රයිට් හරි එහෙනම් පුතේ ඔන්න අපි ඔය ගිවිසුම හා සම්බන්ධ ඒ අදාළ වරායන් අදාළ බලපොතු ඔන්න අපි අවසන් කරා හරි දැන් අපි කතා කරන්න යන්නේ අතිශය වැදගත් තැන හරි මගේ පුතාලට පුළුවන් ඔය ගිවිසුමේ වගන්ති කියන එක එක්සෑම් කියලා දාගන්න ගිවිසුමේ වගන්ති කියන එක්සෑම් එකට අපිට එන්න පුළුවන් ඒ නිසා ඒක දාගන්න සර් එතන අර පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්න බලකොටු වල රජුගේ අවසරය ඇතුළු ඉන්න එක ලියන්න නැද්ද ආ මෙහෙමයි ඒක අවශ්‍යයි තමයි පුතේ හැබැයි ඒක ලියා ගන්නම ඇත්තම අවශ්‍යකම පුතේ ඒක මතක තියා ගන්න ඔයාලා හරි එතනදි දැන් මේ පෘතුගීසීන්ගෙන් අල්ලගත්ත බලකොටු ටික දැන් ඔයාලා දැනගත්තනේ මඩත්‍රී මීගා කලුකමය හරි ඔයාලා මතක තියාගන්න ඔය අල්ලගත් පෘතුගීසි බලකොටු ටික රජතුමා හිතුවේ රජතුමාට හම්බ වෙයි කියලා. එයි මේක මගේ රට මේක මගේ මුහුදුබඩ ප්‍රදේශය මේ මගේ නගර වරාය. රජතුමා බලන් හිටියා. හැබැයි ලන්දේසීන් පුතේ මේ ටික දුන්නේ නැහැ. ලන්දේසින් මේක දුන්නේ නැහැ. රජතුමා දෙවන රාජසිං ඇහුවා ඇයි උඹලා මට පෘතුගීසීන්ගෙන් අල්ලගත්ත බලකොටු ටික දෙන්නේ නැත්තේ? අන්න ඒ වෙලාවේ ලන්දේසින් කිව්වා බලන්න 1638 ගිවිසුම බලන්න රජතුමා බැලුවා. රජතුමා ගිවිසුම දිහා බැලුවා කියෙව්වා අනේ රජුගේ ගිවිසුමේ තියෙන වගන්තියක් පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු වල රජු කැමැතිනම් පමණක් ලන්දේසි හමුදාව නතර කරනවා කියලා. හරි. එතකොට රජුගේ ගිවිසුමේ පිටපතේ තියෙන්නේ පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා බලකොටු වල රජු කැමැතිනම් විතරයි ලන්දේසීන් දෙන්න දෙන්නේ කියලා. රජු මේ ගිවිසුම පෙන්නවා. මෙන්න බලහන් මෙන්න බලපහන් ලන්දේසිකාරයෝ වෙස්ටර්වෝල් බලපිය මෙන්න මගේ ගිවිසුමේ තියෙනවා මම කැමතිනම් විතරයි උඹලට ඔවලෑ නවතින්න දෙන්නේ අන්න උඹලා අසං කරලා තියෙනවා
අනේ වෙස්ටර්වෝල්ඩ් ගත්තා ඒගොල්ලන්ගේ ගිවිසු මේ පිටපත ඒකාරා රජතුමාට පෙන්නනවා කෝ අපේ ඒකේ එහෙම එකක් තියනවද රජු කැමති නම් පමණක් පෘතුගීසින්ගෙන් අල්ලා ගන්න බලකොටුවල ලන්දේසි නවත්තනවා කියලා අපේ ඒකේ කෝ පෙන්නපන් අනේ රජතුමාව ගොනාට අඳලා රජුගේ පිටපතේ තියෙනවා රජු කැමති නම් පමණක් පෘතුගීසින්ගෙන් අල්ලා ගන්න බලකොටුවල ලන්දේසි හමුදාව නවත්තනවා කියලා ලන්දේසින්ගේ ගිවිසුම් පිටපතේ ඒක නැහැ හරි කොහොමද ලන්දේසින්ගේ මොලේ කපටිකම ලන්දේසින්ගේ කෛරාටික බව දැන් මොකද වුනේ රජුට අනාතයි දැන් වැඩක් නැහැ නේද රජුගේ පිටපතේ නෙමෙයි දෙකේම තියෙන්න බෑ හරි රජතුමා දැන් බෙරියන් දෙනවා දීපන් අපිට කලුකොමයා මඩත්‍රි මීගා කලුකොමයා දීපන් ලන්දේසින් කියනවා මේ 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 සෙල්ලම් කරන්න එන්න එපා ගිවිසුමේ එහෙම එකක් නැහැ ඕන්නම් දෙන්නම් ඔයාට ඕන්නම් දෙන්නම් යුද්ධෙට ගිය වියදම දැන් ගෙවන්න යුද්ධෙට ගිය වියදම දැන් ගෙවන්න මුදලින් දෙන්නම් අනේ දැන් රජතුමාට කුලින්ද පුතේ යුද්ධෙට ගිය වියදම එකපාරට දෙන්න සල්ලි අවුරුදු 20ක් යුද්ධ කරානේ අවුරුදු 20ක් යුද්ධ කරපු එක ලන්දේසීන් මොනතරම් ගාණක් කියයිද ඒක කොහෙන්ද රජතුමා එකපාර දෙන්නේ අනේ රජු අසරණයි රජු අනාතයි අසරණයි අන්න ලන්දේසීන් ලස්සනට ඒගොල්ලන්ගේ බලකුද්දික පෘතුගීසීන්ගේ වටික ලස්සනට ඒගොල්ලෝ ගත්තා අන්න ලන්දේසීන් අපේ වටේ අල්ලගත්ත හැටි කොහමද ගේම් එක ලස්සනට ප්ලේ කරා නේද ලන්දේසීන් හරි ඕකට තමයි අපි කියන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා ඉඟුරු කියන්නේ පෘතුගීසීන් ඉඟුරු එලවන්න මිරිස් ගත්තා දැන් දනෝ 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 කියන්න තමයි වෙන්නේ ඔන්න පුතේ වෙච්ච දෙයක් පුතේ එකෙන් අපිට තියෙනවා ලොකු පාඩමක් මගේ පුතාලා උඹලා තාත්තලා අම්මලා කවුරු හරි ගිවිසුමක් ගහ ගන්නවා නම් කාත් එක්ක හරි පුතේ ගිවිසුම කියෝපා ගිවිසුම අනිවාර්යෙන් ගිවිසුමක් ගහගත් දෙපාර්ශවයක් ඉන්නවා දෙපාර්ශවයට පිටපත් දෙකක් තියෙනවා පිටපත් දෙකම කියවන්න අකුරක් නැර හරි මගේ පිටපතේ තියෙන එක ඒකේ තියෙනවද ඒකේ තියෙන එක මේකේ තියෙනවද හරියට කියවලා අවබෝධය ගන්න පුතේ මේක අපිට හොඳ පාඩමක් අපේ ජීවිතය අපේ අනාගතය කතා කරා හරි ඔයාලගේ අම්මා තාත්තලා බැංකුව එක්ක ගනුදෙනු කරද්දී ණය ගත්තී හරි එක එක ඉන්ෂුරන්ස් මූල්‍ය ආයතන එක්ක ගනුදෙනු කරද්දී ගිවිසුම් ගහනවා වාහන ගද්දී නේද වාහන ගද්දී ගෙවල් ගද්දී ගෙවල් කුලියට දෙද්දී කඩ කුලියට දෙද්දී හරි අන්න ඉඩම් පුතේ ඔය ගිවිසුම් ගොඩක් තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් ඒගොල්ලෝ අපිට කියනවා මෙතන අස්සම් කරන්න මෙතන අස්සම් කරන්න මෙතන අස්සම් කරන්න මෙතන අස්සම් කරන්න අනේ අපේ අහිංසක අම්මලා තාත්තලා මොකද කරන්නේ කියන කිනත නැස්සම් කරනවා අපි දන්නේ නැහැ පුතේ මොකටද අස්සම් කරේ කියලා ඒ නිසා කරුණා කරලා අම්මලා තාත්තලා දැනුවත් කරන්න ගිවිසුමක් අස්සම් කරනවා නම් ඒ ගිවිසුමේ පිටපත් දෙකම කියවන්න හරියටම අවබෝධය ගන්න නිවැරදි නම් පමණක් අස්සම් කරන්න අපේ ජීවිතය හදාගන්න අන්න හරි පුතේ යසෝ හරියටම හරි නේද හරි අපේ ජීවිතය හදාගන්න ඉතිහාසය වැදගත් කියන්නේ ඒකටයි ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජනයක් තමයි අතීත අත්දැකීම් තුලින් වර්තමානයේ තියුම්ගෙන අනාගතය ගොඩනගා ගන්න ඒක ඉතිහාසය ඉගෙනීමේ ප්‍රයෝජනයක් ඒක ඔබෙන් විභාගයට යන ප්‍රශ්නයක් පැහැදිලි නේද බලන්න මොන තරම් වැදගත් ඉතිහාසයේ ජීවිතයට විභාගයට විතරක් නෙවෙයි පුතේ අනේ මමත් ගිවිසුමක් අස්සම් කරා බං 2009 පුළුවන් නම් කියන්න අනුමාන කරලා 2009 හරි මොකේ හරි මම අස්සම් කරපු ගිවිසුම් දෙපාර්ශවයක් අන්න හරි අසෝ අරනෙත් මී හරි විවාහ ගිවිසුම නේද හරි ජනුලි හරි ඔව් මැරේජ් නේද
ඇග්‍රිමන්ට් එක. එතකොට ඒකෙදි දෙපාර්ශවයක් ඉන්නවා. මනමාලය, මනමාලි. එහෙනම් ඒ ගිවිසුම අත්සන් කරද්දි හරි අවබෝධයෙන් කරන්න ඕන එකක් පුතේ. ජීවිතය මැරෙනකන් ඉන්න තියෙන එක. නේද? ඒ ගිවිසුම හරියට අත්සන් කරන්නේ නැති අයට ප්‍රශ්න වෙනවා. එහෙනම් ඉතිහාසය ඉගෙන ගත්තොත් හරියට ඒක සාර්ථකයි. පැහැදිලි නේද? හරි ඒ නිසා අන්න පුතේ පේනවා නේද ගිවිසුම් වල බරපතල කරන්නේ. හරි. එහෙනම් මට හිතෙන්නේ ඔයාලට හොඳටම ගිවිසුම් ගැන තේරෙන්න ඇති නේද? මොකද අන්තිමට කතාවේ විවාහ ගිවිසුම. හරි ඒකට ඉතින් සමහර උන් නම් දැම්ම තියා ඉන්නවා පුතේ. මෙහෙම කකුල උස්සන් ඉන්නේ ඉස්සරහට තියාගෙන. කවදද ආස්සම් කරන්නේ මං ඕක තියාගෙන. හදිස්සි වුණොත් නම් දෙවනි රාජසිංහට වෙච්ච දෙම වෙයි. එනිසා නියමිත කාලයේ වෙනතුරු බලා සිට අවබෝධයෙන් හොඳට කියවා බලා පැහැදිලි නම් 100%ක් තේරුම් ගන්න පුළුවන් නම් පමණක් අසංකල මැනවි. හරි. එහෙනම් අපි යනවා 54ට. 54ට. හරි. පුතේ 54 උඩරට රාජ්‍ය සම්බන්ධ ලන්දේසීන්ගේ ප්‍රතිපත්ති. හරි මම ලියන්නම් උඩරට සම්බන්ධ ලන්දේසි ප්‍රතිපත්ති. හරි දැන් ඔන්න ඔයාලගේ චූටි මොලෙන් ලොකු වැඩක් ගම්මු. දැන් ඔන්න ලන්දේසිකාරයෝ අපේ වටේ අල්ලගත්තා උපක්‍රමශීලීව. හරි පෘතුගීසීන්ගේ බලකොටු ටික උන් ගානට රජතුමාව හාව කරලා අල්ලගත්තා. දැන් උණ්ඩ තියෙනවා අපේ රටේ අල්ලගන්න එකක්. කොහෙද? වටේ අල්ලපුන් දැන් අල්ලන්න හදන්නේ කොහෙද මගේ පුතේ? හරි පුතේ ඔයාලා දන්නවා අපේ මුහුදුබඩ ප්‍රදේශවලට තමයි අපි වටේ කියලා කියන්නේ. එතකොට ඒක තමයි දැන් ඒගොල්ලෝ උපක්‍රමශීලීව ගත්තේ. හරි ඔය තියෙන මඩකලපුව තමයි රතු පාටින් ලකුණු කරලා නේද? එතකොට ඔතන තමයි ඉස්සල්ලාම ගැහුවේ. ඔක තමයි ඉස්සලාම පෘතුගීසින්ගෙන් අල්ලගත්තේ. හරි දැන් එහෙනම් එයාලට අවසානයේ මඩ ත්‍රී මීගා කලුපමයා. හරි මෙන්න මේ විදිහට පුතේ එන්න එයාලට වටේ අයිති වෙනවා. මුහුදුබඩ ප්‍රදේශය අයිති වෙනවා. එහෙනම් ඔන්න මැද කෑල්ල ඉතුරුයි. ඔන්න මැද කෑල්ල ඉතුරුයි. මෙන්න මේ කෑල්ල ඉතුරුයි. එහෙනම් මෙන්න මේ කෑල්ලට තමයි අපි උඩරට කියලා කියන්නේ. එහෙනම් ඔය මම මැද කියන්නේ ඔන්න ඔය උඩරට. එහෙනම් ඔය උඩරට තමයි අපේ රජතුමාගේ රාජධානි දෙවනි රාජසිංහගේ. නේද? එහෙනම් මෙන්න මේක අල්ලගන්න ඒගොල්ලෝ කරපු ප්‍රතිපත්ති. හරි. පුතේ ලන්දේසි කියන්නේ කපටි කෛරාටික ජාතියක් නේ. උන් හදන්නේ ගේම් වලින්ම ගේම දෙන්න. හරි. සමකාමී බව පෙන්වලා යටින් ගින්දර අරන්ගිලා ගේම දෙන්න. දැන් එයාලට අවශ්‍යයි උඩ රට අල්ලගන්න. හරි බලන්න අපේ රට අල්ලගත්තු හැම එකෙක්ම වටේ තමයි ඉස්සල්ලා ඇල්ලුවේ. අනේ වටේ තමයි ඉස්සල්ලා අල්ලන්නේ. නේ? දැන් ඔන්න ආවට පස්සේ වටේ අල්ලලා මදි වෙනවා. ඊට පස්සේ අනේ ඔන්න අල්ලන්න යනවා උඩ රට. ඔන්න බලන්න මුං මාර ජාතිය පෘතුගීසීනුත් කරා බැරුව ගියා. දැන් ලන්දේසී. හරි හැබැයි පෘතුගීසීන් කියන්නේ ආක්‍රමණකාරී. උන් සටන් වලින්ම අයල්ලන්න හැදුවේ. ලන්දේසී
එහෙම නෙවි. ලන්දේසි ප්‍රතිපත්ති. අනේ මම මෙතෙන්ට දාන්නම් අනේ මෙහෙම එකක්. මම දාන්නම් මෙහෙම. සාමකාමී ප්‍රතිපත්ති. මෙයාලගේ තිබ්බේ. හරි පුතේ මොකද්ද? උඩ රට සමග සාමකාමීව කටයුතු කිරීම මේගොල්ලන්ගේ එක ප්‍රතිපත්තියක්. හරි? මෙයාලා හැම වෙලෙම මෙයාලා හැම වෙලෙම කරේ උඩ රට සමග සාමකාමීව කටයුතු කිරීම. ඔන්න බලන්න මෙයාලගේ පළවෙනි ප්‍රතිපත්තිය පුතේ. උඩ රට අල්ලගන්න මේගොල්ලන්ගේ පළවෙනිම එක තමයි උඩ රට සමග සාමකාමීව කටයුතු කරා. ඇයි? ඇයි දන්නවද? ඒගොල්ලන්ගේ තිබ්බා පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම. අපි කියනවා VOC. එයාලා දැක්කා පෘතුගීසීන් උඩ රට අල්ලගන්න ගිහිල්ලා සටන් කරා. මම මේ ටික ලස්සනට පැහැදිලි කරා. අපේ දොරේ කොක්ක දිරලා නේද ලස්සනට විස්තරයක් කරා මතකයි. ඒ හැම සටනකින්ම පෘතුගීසීන් අපේ උඩ රට රජුගෙන් කෑවා. පෘතුගීසීන්ට යුද්ධය සඳහා අන්න මැඩල්ලන්න ගිහිල්ලා සුපිරි කෑමක් කෑවා පෘතුගීසීන්. නේද? ඒගොල්ලන්ට විශාල වියදමක් විශාල පාඩුවක් වුණා. ඒක ලන්දේසීන් දැක්කා. ලන්දේසීන් දන්නවා. ඒ නිසා ලන්දේසීන් කල්පනා කරා උඩ රට අල්ලගන්න යුද්ධ කරන්න ගියොත් උඩ රට රජුගේ සේනාව මිනිස්සුන්ගෙන් අපිටත් කන්න වෙනවා. එහෙම වුණොත් අපේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමට විශාල පාඩුවක්. අලාභයක්. අපරාධය. අපරාධය. යුද්ධවලට යන්න ඕනේ නැහැ. පෘතුගීසිකාරයෝ මෝඩයෝ. උන් වගේ ගැටුම් ඇති කරගන්න ඕනේ නැහැ මුන් එක්ක. මුන් එක්ක සාමකාමීව ඉඳලා ගේම දෙන්න පුළුවන්. කියලා හිතලා ඒගොල්ලෝ සාමකාමීව උඩ රට රජුන් එක්ක කටයුතු කරා. පුතේ ඔන්න බලන්න පෘතුගීසීන්ගේ ලන්දේසීන්ගේ වෙනස බලන්න. වෙනස. හරි. මෙන්න මේක තමයි ඕනේ. මෙන්න මේක හරියට පාවිච්චි කරොත් ඕන දෙයක් කරන්න පුළුවන්. පෘතුගීසීන්ගේ මේක තිබ්බ යුද්ධවල ආක්‍රමණවල සටන්වල උන්ට බැරුව ගියා. උන් විශාල පාඩුවක් ලැබුවා. උන් පෙරදුනා. ලන්දේසීන් මේකෙන් ඒ ගැන හිතුවා. එහෙම හිතන ලන්දේසීන් කල්පනා කරා උඩ රට රජවරුන් එක්ක සාමකාමීව වැඩ කරන්න. එහෙම කළොත් අපිට උඩ රට අල්ලගන්න ලේසි. අපේ වෙළඳ සමාගමට පාඩු වෙන්නේ නැහැ. යුද්ධවලට මුදල් වැය වෙන්නේ නැහැ. ෂේප් එකේ වැඩේ කරහැකි. පුතේ ඔන්න ඕවා හොඳට හිතලා බලන්න. හරි ඕවා මාර වැදගත් අපිට. හරි එහෙනම් අපි අංක එක ලියමු. ලියන්න අංක එක. උඩ රට සමග සාමකාමීව කටයුතු කිරීම. උඩ රට සමග සාමකාමීව කටයුතු කිරීම අංක එක. හරි දාන්න වරහන් ඇතුලේ දාගන්න VOC සමාගමට පාඩු සිදුවන නිසා. VOC සමාගමට පාඩු සිදුවන නිසා. VOC සමාගමට පාඩු සිදුවන නිසා. හරි අංක දෙක පුතේ බලන්න. උඩ රට රජුගේ හොඳ හිත දිනා ගැනීමට කටයුතු කිරීම. පුතේ බලන්න මූ මාර ජාතියක් ආ. හරි උඩ රට රජුගේ හොඳ හිත දිනා ගන්න කටයුතු කරනවා. ඔන්න බලන්න. ඇයි රජතුමා නිකං හරි යමනාප වුණොත් උඩ රට රජතුමා නිකං හරි තරහ වුණොත්
ඒකලන්දේසීන්ට අවාසියක් කියලා ඒගොල්ලෝ හිතුවා. හරි. ඒ නිසා හැම වෙලේම ලන්දේසීන් හැදුවේ උඩ රට රජතුමාගේ හිත දිනා ගන්න. හරි. අනේ මොනවද යාලා කරේ? අනේ යාලා මොනවද කරේ? යාලා තෑගි යවුවා. හරි. තෑගි භෝග යැවීම කරා. රජතුමාට තෑගි භෝග යවනවා. දැන් රජතුමාට සිංහාසනයක් හරි මොන හදලා යවන්නේ? ඔව් පුතේ. හරි තෑගි භෝග යවනවා සමහර ලාවට අස්වැයන් යවනවා සමහර ලාවට පොඩි යවනවා හරි සමහර ලාවට සුපත්තු යවනවා හරි සමහර ලාවට හෙංගේන එක එක පළඳනා යවනවා හරි ආහාර පාන යවනවා හරි වෙළඳ ද්‍රව්‍ය යවනවා මේ වගේ තෑගි භෝග යවනවා දැන් ඉතින් අපේ රජවරුන්ට ලන්දේසීන්ගේ මෙහෙම තෑගිෙද්දි රජතුමා ආ ලන්දේසී අනේ මට තෑග්ගක් කියලා අනේ යාල හරි හොඳයි අප්පා නේ තෑගි දෙවනවා හරි ඔන්න බලන්න තෑගි යවුවා හරි ඊට පස්සේ පුතේ අනේ ඉඳලා ඉඳලා මෙන්න මේ ගොල්ලන් යවනවා දූතයන් හරි දූතයන් යවනවා ඉතින් දූතයන් ගිහිල්ලා රජතුමා එක්ක කතා අනේ රජතුමනි කොහොමද ඉතින් මේ දවස්වල අනේ හොඳයි වරදක් නැහැ ඉතින් අපේ මේ ලන්දේසි නායකයෝ අහන්නේ රජතුමාගේ දුක සැප රජතුමා බලලා ඉඳි කිව්වා අසනීපයක් එහෙම නැහැ නේද අනේ නැහැ රජතුමාට මොන හරි අවශ්‍යද අනේ දූතයවල තොරතුරු විමසුවා දුක සැප විමසුවා කොච්චර හොඳයිද බලන්න නේ අනේ තවමනාද කරේ තව පුතේ මේ ලිපි හුවමාරු කරා හරි දැන් දූතෝ යවන්නේ ඉඳලා හිටු තෑගි භෝගත් යවනවා ලිපි අනේ ලිවුනුත් යවනවා අනේ ලව් ලෙටර්ස් අනේ ලන්දේසි ලව් රජතුමල්ලට උඩ රට මරේ මරු අනේ ඉතින් ඔන්න ලව් ලෙටර් එක යවනවා ලව් ලෙටර් කියන්නේ ලන්දේසින්ගේ ආදරය නේද ලන්දේසින්ගේ රජතුමාට තියෙන ආදරය භක්තිය ගෞරවය ප්‍රකාශ කර ලිපි යවනවා අනේ අර ආමන්ත්‍රණය දැන් අපි ලියුමක් ලියද්දී ආමන්ත්‍රණය දානවනේ නේද අනේ මියා උඩින්ම දානවා ඔබ වහන්සේගේ සුවච කීකරු සේවක ඈ ඔබ වහන්සේගේ සුවච කීකරු සේවක එහෙම තමයි ලන්දේසීන් ලියුම් ලිව්වේ එතන මේ ඔබ වහන්සේ කියන්නේ කාටද උඩ රට රජතුමාට රජතුමා ලියුම අරගෙන බලනවා ආමන්ත්‍රණය ඔබ වහන්සේගේ සුවච කීකරු සේවක ලන්දේසී රජතුමා අඩි දෙක තුනක් උඩ යනවා ලන්දේසීන් එහෙනම් පිළියරම් ඒගොල්ලෝ මගේ සේවකයෝ කියලා නේද අන්න පුතේ එනෙත් මේ නේද රවට්ටනවා හරි ඊට පස්සේ අනේ තව දානවා ලියුම් වල අර පුතා කිව්වාගේ ත්‍රිසිංහලාදීස්වර ආමන්ත්‍රණය දුම ඒ කියන්නේ මොකද්ද තුන් සිංහලයට අධිපති ඔබ වහන්සේ උඩින් තියලා නේද තුන් සිංහලයට අධිපති ඔබ වහන්සේ රුහුණු පිහිටි මායා තුන් සිංහලේම ඔබේ අනේ රජතුමා කියවනවා ආ ත්‍රිසිංහලාදීස්වර කියලා මට දාලා ඔවුනේන්න මන් තමයි තුන් සිංහලේ අධිපති රුහුණු පිහිටි මායා ඔක්කොගේම රජු මන්නේ ලන්දේසින් ඒක දන්නවා ආ හොඳයි 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 ඔන්න බලන්න පුතේ හරි රජතුමාව ලස්සනට ඇඳුවා හරි තෑගි භෝග යවුවා දූතයෝ යවුවා ලිපි හුවමාරු කරද්දී ආමන්ත්‍රණ දැම්මා සුරංගනා ආමන්ත්‍රණ අනේ රජතුමා ලස්සනට බෝලේ ගිල්ලා කැරට් කෑවා දැන් හාව වගේ අනේ ඇඹරෙනවා පෙන 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 යනවා හරි ඔන්න පුතේ හරි නේද දැන් මරේ මරු ඔන්න බලන්න ලන්දේසින්ගේ වක්‍රම පුතේ අනේ ඔය වගේ නේද අපේ සමහර කොල්ලෝ අපේ සමහර කෙල්ලෝ ඔය මං කියන්නේ ලොකු අය ඈ අයියලා අක්කලා මං හිතනවා උන් ඉතිහාසය හොඳටම ඉගෙනගෙන වගේ පුතේ උන් තනි කරම ලන්දේසි කාර්යය වගේ කියලා හිතනවා ඒක වෙලාවකට ඇයි අනේ මගේ පණ මගේ සුදු මගේ උම පැටියා මගේ බෝඩේ මගේ උකු බඩ පුතේ බලපංගු බං
නේද එහෙම තමයි කතා කරන්නේ එහෙම තමයි ආමන්ත්‍රණය යොදන්නේ නේද මං හිතන්නේ උඹ උනුත් ලන්දේසින්ගේ ඥාන වලින් එන උන්ද කොහෙද එතකොට මොකද වෙන්නේ ඒක අහන ඒක දකින්න කෙනා අනේ රැවටෙනවා ඒගොල්ලෝ අපේ උදරට රජවරු වගේ මට මේවා උගන්වන්න ඇත නිකන් ඒකත් මතක් වුණා ඉතින් ඒ නිසා මගේ පුතාලා අහු වෙන්න නම් එපා අහු වෙන්න නම් එපා තෑගි භෝගවලට දූතයෝයි ඔය අපේ භාෂාවෙන් කියන බෝ කරලා ඉන්නවා උන් ඔය සමහරුන් ඉන්නවා ඒවට උපන්හපා උන් එයි ඔයා ළඟට තෑගි භෝග අරන් ගේ යහවලා දුන්නා කියලා ගන්න නම් එපා අනේ අරන් ගේ ලියුම් දායි ආමන්ත්‍රණය මගේ සුදු මගේ පන රත්තරන් අහු වෙන්න නම් එපා ඔය ලන්දේසි ඥාන තියෙනු හරි අන්න මුලින් මුලින් කියන්නේ නේද ලුණුයි බතුයි කාලයි මුක රත්තරන් සාරි ඉරලා ජනෙල් වලට දාමු රත්තරන් එහෙම තමයි කියන්නේ පුතේ අවසානයේ ප්‍රතිපලය වෙනස් හරි මගේ පුතාලා ඉතිහාසයේ හරියට ඉගෙන ගන්න ජීවිතේ ගොඩ අනාගතේ ගොඩ තේරුණා නේද හරි අහු වෙන්න නම් එපා පුතේ ලන්දේසි ඥානවලට එහෙම වුණොත් ඔයත් උඩරට දෙවනි රාජසිංහලා වගේ නේද උඩරට අපේ රජවරු වගේ ලන්දේසි උපක්‍රමවලට අහු වුණා වගේ අපිත් අහු වෙනවා හරි ඒ නිසා හරි පරිස්සමෙන් ගනුදෙනු කරන්න හරි එහෙනම් අපි අංක දෙක ලියමු ලියන්න උඩරට රජුගේ හොඳ හිත දිනා ගැනීමට කටයුතු කිරීම උඩරට රජුගේ හොඳ හිත දිනා ගැනීමට කටයුතු කිරීම හරි පුතේ දාගන්න වරහන් ඇතුලේ තෑගි භෝග යැවීම තෑගි භෝග දූතයන් යැවීම එහෙම දාන්නකො තොලේසි තෑගි භෝග දූතයන් යැවීම ලිපි හුවමාරු ලිපි හුවමාරු වලදී ඔබ වහන්සේගේ සුවචකීකරු සේවක ඔබ වහන්සේගේ සුවචකීකරු සේවක සේ හරි එහෙනම් ඔන්න අපි අංක දෙක ඉවරයි හරි පුතේ තුන්වෙනි ප්‍රතිපත්තිය උඩරට සම්බන්ධයේ ලන්දේසි අනුගමනය කර තුන්වෙනි ප්‍රතිපත්තිය තමයි අපි කතා කරන්න යන්නේ තුන්වෙනි ප්‍රතිපත්තිය තමයි පුතේ තුන්වෙනි එක තමයි උපසම්පදාව උපසම්පදාව ගෙන ඒම සඳහා ලන්දේසීන් නැව් ලබා දීම හරි තුන්වෙනි එක තමයි පුතේ උපසම්පදාව ගෙන ඒම සඳහා ලන්දේසීන් නැව් දෙනවා අනේ බලන් මන් ලන්දේසීන් මාර જાතිය හරි හොඳයි වගේ තමයි හිතෙන්නේ නේද අනේ ලන්දේසීන් උඩරට එක්ක සාමකාමීව කටයුතු කරා අනේ ලන්දේසීන් උඩරට රජුගේ හොඳ හිත දිනා ගන්න වැඩ කරා අනේ ලන්දේසීන් උපසම්පදා ගේන්න නැව් ලබා දෙනවා උපසම්පදා ගේන්න නැව් ලබා දෙනවා පුතේ දෙවන විමල ධර්ම සූර්ය රජතුමාට ඊළඟට ශ්‍රී විජය රාජසිංහ රජතුමාට නැව් ලබා දුන්නා හරි ඔන්න මතක තියාගන්න හරි දෙවන විමල ධර්ම සූර්ය රජතුමාට
ශ්‍රී විජය රාජසිංහ රජතුමාට නැව් ලබා දුන්නා. ලන්දේසී නැව් ලබා දෙනවා. හරි? ලන්දේසීන්ගේ නැව්. උදේ මේ දින ලන්දේසීන්ගේ නැව්. මේ දින ලන්දේසීන්ගේ නැව්. හරි? මේවා රුවල් නැව්. එහෙනම් මෙන්න මේ වගේ නැව් ලබා දුන්නා අපේ රජවරුන්ට. කවුද රජවරු? දෙවැනි විමල ධර්මසූරිය ශ්‍රී විජය රාජසිංහ පුතේ ඔය දෙන්නට නැව් ලබා දුන්නේ බුරුමේන් උපසම්පදාවගේ. හරි? හැබැයි ඉතින් පුතේ සමහර අවස්ථාවල ඔය අවස්ථාවල මේ නැව් කුණාටු වලට අහු වෙලා විනාශ වෙලා තිබ්බා. ඉතින් ඒවා 100%ක් සාර්ථකුනේ නැහැ. හැබැයි මේ නැව් අරගෙන ඊට පස්සේ රජ කෙනෙක් යනවා සියමෙ. එයා තමයි කීර්තිසී රාජසිංහ. එහෙනම් කීර්තිසී රාජසිංහ රජුට නැව් ලබා දුන්නේ ලන්දේසී. එහෙනම් කීර්තිසී රාජසිංහ නැව් අරගෙන සියමට ගිහිල්ලා තායිලන්තෙට ගිහිල්ලා උපාලි හිමි ඇතුළු උපසම්පදාගත භික්ෂූන් වඩම්මලා මෙරට උපසම්පදාව පිළිටවනවා. හරි. එහෙනම් මේ අපේ ආගම වෙනුවෙන් අනේ ඒගොල්ලෝ හරියට කැක්කුමක්. අනේ අපේ රටේ උපසම්පදා වැඩි කරන්න ඒගොල්ලන්ට මාර ආසාවක්. අනේ අපේ රජවරුන්ට දුන්න අනුග්‍රහය. අනේ රජතුමනි අපි දෙන්න නැව්. අනේ අපිට මොකුත් දෙපා. අපේ නැව් අරන් ගිහිල්ලා අනේ ඔයාලා කැමති තැනකින් එක්කන් එන්න උපසම්පදාය. කොහොමද පුතේ බෝලේ බස්සන බැසිල්ල පේනව නේද? අන්න ලන්දේසින්ගේ වැඩ. හරි. එහෙනම් අපි ලියාගමු අංක 3. උපසම්පදාව ගෙන ඒම සඳහා උපසම්පදාව ගෙන ඒම සඳහා නැව් ලබා ලන්දේසීන් නැව් ලබා දීම. ලන්දේසීන් නැව් ලබා දීම. හරි. අපි රජවරු ටික ලියාගමු පුතේ. රජවරු ටික ලියා ගන්න. දෙවන විමල ධර්මසූරිය. කමාවක් ශ්‍රී විජය රාජසිංහ. දෙවන විමල ධර්මසූරිය. කමාවක් ශ්‍රී විජය රාජසිංහ. පුතේ ඒ දෙන්නාගේම ළඟින් යටින් හදා ගන්න ගුරුමය ගුරුමය කියන. හරි. ඒ දෙන්නා මේ උපසම්පදාගත භික්ෂුන් වැඩම කිරීමට උත්සාහ කරේ බුරුමයෙන්. ඒ නිසා ඒ දෙන්නා දෙවන විමල ධර්මසූරිය ඊට පස්සේ මොකද පුතේ? ශ්‍රී විජය රාජසිංහ. ශ්‍රී විජය රාජසිංහ පළවෙනි නායකර් රජතුමා ශ්‍රී විජය රාජසිංහ. හරි. ඒ දෙන්නා පුතේ බුරුමෙන් තමයි. එක පුතාලා වන්න යටි කර දාගන්න බුරුමේ බුරුමේ කියලා දාගන්න තියාගන්න එහෙම. හරි. ඊළඟට කමාවක් දාලා ලියන්න කීර්තිසී රාජසිංහ සියම කියලා දාගන්න. කීර්තිසී රාජසිංහ රජතුමා සියමෙන් තමයි ගෙනාවේ. ඒ කියන්නේ තායිලන්තේ. හරි. පුතේ එහෙනම් ඔය 54 ප්‍රශ්නය ඒ කියන්නේ උඩරට සම්බන්ධ ලන්දේසි ප්‍රතිපත්ති දාණ්ඩ විභාගය කියලා දාන්න අනිවාර්යෙන් අහන එක. එක්සෑම් විභාගය. පුතේ ලන්දේ උඩරට සම්බන්ධ ලන්දේසි ප්‍රතිපත්ති කැපී පෙනෙන ලක්ෂණ තුනක් පැහැදිලි කරන්න කිව්වොත් ඔය තුන තමයි. කාරණා මම අර වරහන් ඇතුළේ විස්තර තමයි පොඩි පොඩි දුන්නේ. හරි. ලියන්න මගේ අම්මලා ලියන්න මගේ තාත්තලා ලියන්න ගොඩේන්න. හරි. එහෙනම් ඔන්න අපි ඒක අවසන්. අපි යනවා 55. 55. 55 නම් ලියන්න කලින් එක්සෑම් කියලා දාගන්න. 55 කතා කරන්න කලින් එක්සෑම් කියලා දාගන්න. අතිශය වටින එකක්. අතිශය වටින එකක් උදේ ලන්දේසි ආර්ථික ප්‍රතිපත්ති කියන එකයි ඔය කතා කරන්නේ. ලන්දේසීන්ගේ ආර්ථික ප්‍රතිපත්ති.
ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ආර්ථිකය හැදුවා විදිය. ඒගොල්ලෝ කොහොමද අපේ රටේ ඒගොල්ලන්ගේ ගනුදෙනු බිස්නස් ව්‍යාපාර වෙළඳාම් ආර්ථිකය කළේ කියන එකයි දැන් කතා කරන්න යන්නේ. හරි. එහෙනම් අපි යනවා පළවෙනිම එකට ලේසිම එකක්.